කලින් ම ගලන්ට කිව වැල සදාන ම හිසකෙ ැල්ව යාම තරගන්න පුුවන් ක්‍රම සම්බන්ධ කතා කරනයි කියලා. ඉඩ කලින්ම්බං ඔගොලන්ට කියන්නම් මේක නීතියක් තියනවා හරිද නීතිය තමයි. ස of හලෝස් සාමානෙන් මංහොල කිවුවන කලින්ගට සහන්න අප හිසකෙස්ව जीවන චක්‍රර වලො ප්‍රාණාවවදී තුනක්ති නවා කියලා ඒ තමයි ඇනජන් පේස එකක එක යන ග්‍රෝව් පේස එකක කෙස්කහට ඉට වස කැටජන් පේසක දෞ් එක නතර වෙන පේසක තමයි කැටජන්ේසක අරද ඉට පසේ ටිලෝජන් පේසක ඒ කියන්නේ ප්‍රෙස්ටීන් පේසක සාමානෙන් ඇනජන් පේසිකේ දී වෙනදේ තමයි අපේ හිස කෙස්වල මනිස් කැල්ප කැතුලින් යන්ු රෘදධ රකේෂණනාලිකා ාලය. පෝෂණය ලබා ගන්නව හයා ල්බ එක රිද හයා බල්බ එක පෝෂණය ලබා ගෙන මේ හයා මෙට්‍රික් එක වර්ධනය වෙවි ඒ සයිල ගුණනය වෙවි කෙස්ගහ රෝපණය වෙනවා. හරිද එතකොට මේ ඇනජන් පේස එක සාමාන්‍යයෙන් අවුරුදු දෙකත් අවුරදු හයත් අතර කාලයක් පතිනවායි කැනෙ කෙස්ගහක ජීවනචක්ියේ වැඩිම කාලයක් කියයන්න මේ ග්‍රෞ් පේස එක. ඊට පස්සේ මේකයි නවා මේ ග්‍රෞද්ක නතර වෙන පේස එක. ග්‍රෞද්ක නතර වෙද්දී වෙන්නේ මේ හයා බල්බකින් අපි මේකට කියනො කැපිලරි හයා ලූප් එක කියලා. හයා ලූප් එක මේ කේෂ නාලිකාව විසන්දි වෙන හරිදි විසන්දි වෙලා මේ හෙයා බල්බකෙන් මේ ගැලවිලා මේ හයා බල්බ එකක එයා පොලිකල්ල ගත්ත එක්ක අපේ හිස්කබල ඉහළට ගමන් කරනවා හරිද හිස්කබල ඉහළට ගමන් කරනකොට වන්නදේ තමයි මේකට අවශ්‍ය පෝෂය ඔක්සිජන් සප්ලයි එක ඒ අවශ්‍ය දෙවල් නැතිවනාම මේ කෙස් ගහ වර්ධනය නතර වෙනවා නතර වෙලා මේස් ම මෙමතින සාමාන්‍යෙන් මේ කැටජන් පේසක් ගත්තොත්තම සහට දෙකක් සති තුනත් අතර කාලයක් තමයි මේ කැටජන් පේස එකේදී තියන්නේ ඊට පස්සේ මේ කෙස් ගහ එනවා ටිලෝජන් පේසකට ටිලජන් පේසකේ දී වෙනදේ තමයි මේ කෙස්ගහ ගැලවෙන් එන හිස්කබලෙක් හැබැයි මේකෙස් ගහේ ගණකම එන්න 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 අඩුවමින් මේ කෙස් ගහ අපේ හිස්කබල නිවත්වෙන්න සූදානම් මක් තමයි මෙතැන දෙවිනි සාමානය මේක මස දෙකක් තුනත් අතර කාලයක් මේ ටිලෝජන් පේසකේදී තියවා එතකොට ඇන්ඩෝජනික් ඇලෝපේසියා ඇන්ඩරජනික් ඇලෝපේසිය මයි මේ ඒේ හයා ලොස්සකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ න්තාවන්ගේ සහ පිරිමිකට්ටියගේ මේ ඇන්ඩුජනනිින් කැලෝපේශයාව වලදදි වෙන්න ඇන්ඩජන් හෝමෝන් අපේ චරරය තුළ ඉහලයාම විශේෂේම මේ ඩ යිහන්ඩ ටෙස් ටෝන් කිය හෝන සාමානෙන් ඩයිහඩ ටෙස්ට ටෝන් බ්ත් වන ෙට ටෝන් තර මේ එක කරන්න එන්සයිේ තමයි ෆ එල්ා රිඩක්ටස් කියෙන එන්සයි හරිද එතකොට නීතිය තමයි මෙතනදි මේ කෙස්ගහක ගණකමති නොන මේ අපි මේකට කියෙනවා ශා් එක කියලා හරිද මේ කෙස්ගහක ගණකම සීඩ පණහක් වෙන්න කලී සීර පණහක් වෙන්න කලිින් අපි මේක මේබ්ලට් සප්ලයි එකසාම හයා බල්බ අතර කනෙක්ෂන් එක අයි ඇතිකරොත් එහෙම හරි දෙකන්න හොඳින් ඔක්සිජන්ස් ස්ල එක දීලා හරිද විවිධ ක්‍රමතියෙනවා මේ දේවල් අනුගමනය කරලා අපි මේක කෙනනෙක්ෂන් එක ඇතිකරොත් එෙම නවතත් මේ අර ටීලෝජන් පේස්සකට යන්න නැත්තුව නැවතත් ඇනජන් පේසකර ග්‍රෝ් පේසකට ඇවිල්ලා ඒෙස්කහේ ගනකම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා හර මේක තමයි මේ රෝල හයාලොස් කන කෙන සාමානයෙන් කෙස් හ ගනකම අපි ගමුකු මයිකරෝන සීහක් කියලා හරිද අපි අනේක්ෂය ැලෝත මකෝන සියක ගනකමක් තිනම කෙස් ගග එතුර මේ මයිකරෝන සියක ගනකම මයිරෝන පනහා වෙන්න කලින් මයිකෝන පණහක් වෙන්න කලින් අපි මේක නතරකර ත්තේ කියන කටගන් පේසිකේ ද වගේ මේක කටගන් පේසක ආරම්බේදි වගේ කියැන හයා ග්‍රෞක ඩිස්කනෙක්්න්න පටන්ගන්න කලින් අපි මේක අඳුරගෙන මේ හෙයා තිනින් එක කැන කෙස්ගහ තුනවීම අඳුරගෙන මේවට ක්‍රමතියනවා හරි මේවටම විශේෂක්ෂ මෛදවරු න්නෝ හරිද ඔුන් ගවට ගිහිලා කොහම හරි මේ කෙස් ගහහි තුනවීමම අඳුරගෙන අපි මේක නතර කරගෙන මේකට ප්‍රතිකාර කලොත්යෙම නැවතත් අපිට අර කෙස්කස් නොගැල් වී තියාගන්න පුළුවන් එකන මේක මේක ගනකම ආරක්ෂා කරගන්න පුළුවන් කමක් තියවා කියලා මේෆිටි පසට රූල්ලකින් බවෙන කොට හොයා ගෙන තියෙන. නි ම ගො න් දේවල් කියලන්නේ අදක නොගොලන්ට පුළුවන් නවත් ඔගොල්න්ගේ කෝඩේ ගැලවේක නර ො ඉන් ස් ලද ෙස්ක ැලවන තරගන්න පුළුවන් ්‍රරම පිල් ග කහතාකරම බල ලින් ිට කරන්න පුළුවන් ්‍රම ොක්දම ඉන් ිට ස් ලද ෙ කස් ලවන නතරගන්න මේ හනයක් ේක්ෂ රෝ ේක්ෂාව නොල ඉන් ිට කරම ඒ එක්ම ේට යි්ක් නුගමනය කරනකොට වන්න. ලනිම වැරදදි මයි ෝගොලන්ගේ අතින් ඔගොලම කැලරි ප්‍රස්්‍රික් කරනවත් එක්කම නියට්‍රිෂන් එක පෙස්ටිට් කරනවා ඒ ඇන්නේ ඔගොලො ගන්න ආහාරවේලෙන් ප්‍රමාණවත් තරම් පෝෂක් ගුණය ඔබලන් ඇඟට ලබාගන්න නෑ හරිද තුට මේක සම්පූර්ණය වැරදේ කියැන්නේ මස් මාලු කිරී බිත්තර මීකිරී අලිගට පේර මේ දේවල් පමණක් ආහාරයට ගරගෙන ඔබලන්ගේ බරාඩු කරගන්නත් පුළුවන් ඒවගේම ඔගොලො ය අපපේක්ෂා කරන ප්‍රතිපඵර ලබාගන්න එක්තරාදුරකට පුළුවන් හැබැයි වෙට් ලොස්ස එක වෙනවත් එක්ක මගොල්ලගේ ඇඟ මේ පෝෂක උනතාවයක් දක්වා ගමන් කරන්න පුළුවන්න්න කියැන විටමින් නතාතත්වඇත්වවෙන්න පුලන් මොකද මේ සශුද්‍ර පෝෂක කියන්නේ මක නනිවටියන්ස් කැන්න පේ ශරියේයට අත්‍යවශ්‍යදව හරිම සු ප්‍රණයක් තම යඟට ඕන ඇැ ේදවල් හරිට නොලබොත්ෙම විදධ ප්‍රශ්නැවෙන්න පුුවන් ඒ නිසා ඒවගේ ඇති වන්න ප්‍රධානතම ප්‍රශ්නයක් තවයි මේ හිසකෙස් ගැලවී යාම හරිද හරි. කොට මංගොලන්ඩ කිව්වා පෝෂික සාමානයෙන් කොටස්දක් තියෙනවානි මයිට්‍ර නිුට්‍රියස් ශුද්‍ර පෝෂක සහ මෙක්ට්‍ර නිියට්‍රියස්ය කන්නේ ප්‍රධාන මහා පෝෂත සාමාන මෙක්ට්‍ර නිටියන් සොලත් මේ කාබෝ හඩ පටීන් සහ ෆට් ප්‍රධාන වශයෙන් මෙ මේ පෝටීන් අපේ හිසකෙස්වල නිවැරදි පැවැත්මක් සඳහා අත්්‍යය වශ්‍ය දෙයක් ඔගොල්ලු ලබාගන්න ආහාරවේලේ හොඳ පෝටීන් ප්‍රමාණයක් අන්ර්ගත නොනොත් එෙම මේකත් ඔගුල්ලගේ හිසකෙස් ගැලවී යාමට ප්‍රධානතම හේතුවක් වෙන්න පුළුවන් හරිද මේ ප්‍රමාණමංගලන්ට ඕන තරම් කියන තින මගේ දසටහන් බලනකට්ිය දන්නවා සාවානයෙන් අපි කිලෝග්‍රම් එහකට ග්‍රම් එකත් බි දශ මටත් අතර ප්‍රමාණයක් පෝටීන ප්‍රමාණයක් දිනකට ලබාගත යුතුයිහද ඉන්ටපිටන් ෆාස්ටින් කරන ඕන ොර මේ ප්‍රටීනවල අනිවාරයෙන්ම අන්තර්ගත වෙන්න ඕනේ ලයිසින් කියන අත්‍යවශ්‍ය ඇමයි නොම්ලේ එතුර මේ ලයිසන් වැඩිපුර අන්තර්ගත වෙන්නේ ්‍රෙඩ්මීටටල ඒ කියන්නේ හරක්මස්ඒවගේම එල්ලුමස් මේ වගේ රතු මස්වර්ගවල තමයි මේ යිසින් වැඩිපුරන්තර්ගත වෙන්නේ විජිටේරියන් ක්‍රමට කීරුඩයිට් එක කරනකොට බලපාන ප්‍රධන හේතුවත්තම මේ ලයිසින් නූනතාව මුකද ලයිසින් අපේ හිසකෙස්සු න රෝග පැත්ට අත්තව වශ්‍ය මයිනවාමල රිද හරි එතකොට ඕගොල්ල ඔන්න වෙජිටේරීන් ක්‍රමේට කීරුඩයිට් කරන්න යන කොට මේ ලයිසින් අපිට කඩල කවපී මුංට සෝයා මේ ෙජිටේරියන් ප්‍රෝටීන් සෝසස් ස්ොරින් ලයිසින් ප්‍රමාණ ඉතාමත්ම අඩුයි. හරිද හැබැයි අපිට මේදවල් ලැබෙනවා විශේෂයෙන්ම බිත්තර බිත්තර ඒවගේ ශෙල්ෆිෂ් ඒන්නේ අපි කෙනවා ඉස්සෝ දැල්ලෝ මෙ වගේ මුහදු මාලුුවර්ගඒවගේම රෙඩ්මිට් හරක් මස් එලු මස් හරිදඒවගේම ඌරු මස් මේ වගේ රතු මස් වර්ග වලන්න අපිට ලැබෙනවා හැබැයි වයිට මිට් එකැන චිකන් ොලත් එක්තරා ප්‍රමාණයකට ලයිසින් අන්තර්ගත වෙනවා හරිද හරි ඒනම් අනිවාය මුගලු ආහාරවෙලට මේ ප්‍රෝටීන වර්ග එකතු කරගත යුතුයි බැ විජිටරියන් ක්‍රමේට කරනවා නම් ඕගුල්ලන්ට කෝම හරි මේ ගන බිත්තරයකින් හරි ඔබලන්ගේ මේ ලයිසි න අව්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕනේ හරි ඊළඟක තමයි මේ මයික්‍ර නිවට්‍රියන් සාමානෙන් මයිකरो නිුට්‍රියන්ස් කත්තත් ෙම හිසක නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය පෝෂක ටික තමම මේ දාලා තියන්නේ පලවෙෙන එක තමයි යකඩ හරිද යකඩ අපිට අත්‍යවශ්‍යය මොකද යකඩවලින් තමයි හිබොග් ලොබීන්් අපේ ශරීරය තුළ පවත්වාගෙන හරි දෙකන හිමෝගලොබීන් නිර්මාණය කරන්න ෂ්පාදන කරන්න යකඩ ඕනේ හරි දෙතකොටම යකඩ අපිට ලැබෙන්න්නේ ප්‍රධානතෙන්ම මේ මස් වර්ගවලින් හරිද හරි එතකොට යකඩත් එක්කම අපිට අවශචයි සිංක් වෙජිටේරියෙන් නම් මෙන්න මේ දේවල් සප්ලිමන්ටේෂණ එකක් විදිට හරි පිටින් ලබාගන්න ඕනෙකට උනතාවේ අනිවාරයෙන්ම ගොල්ලන්ට ඇනීීමා තත්වේට කැෙ ගොල් අන්ගේ ශරිීරය අපිතමක ඉන්ටිට ාශි ොරන කෙනෙක් ුක් නමියාවලද කැනෙ රක්ත හිනතාවය කිය රෝගයේද එන ප්‍රධානතම නෝකලක්ෂයඇතම හිසකෙස් කැලවයාම මොකද ලේ අඩුවෙනකොට අනිවාරයම ඒකට දනතාවය නිසා හිසකෙස් කැලවෙලා යනවා හරි ඊට පස මැක්නේසියම් විටමිින්ඩී අප හිසකෙස්වල නරගී පැවැත්ට අ්‍ය වශ්‍යයි සමනෙන් විටමිින්දී අපිට ලැබෙන්නේ උදසන හිරවලියත් එක්ක කැල්සි ෙරෝල් කිය ලි කියන ොට උදසන හිරවලිය. ැබෙන් නැත්ත අපිට මේ විටිින් D නොිලේ ලාගන්න තියනෙ වැඩිපුරම ලැබෙන් හදසන හිරවලිය තොට මේ අපිටඇගට ැබෙන් නත්තම් විටමින් Dි පිටින් සපලිටශ එකක්තිදිට ලබාගන්න නේතොට මේක වෛද්‍යවයක් හරහා ලබාගන්න කියලවම යෝජනා කරන මොකද මේක අතුරු අවාබාද තියෙනවා හරිට ලබාගන්න ප්‍රමාණය වෛදවරයෙක රහා ලබාගන්න මේකේ තියෙන ටැබ්ලට් දෙකක් තියෙනවා අයු ඉටනවිින් හ හිටැබලට් එකති න විසිදාහහිටැබ්ලට් එකක් තියෙනවා හරි ඊට පස්ස එවිටමින් ටල් සයිනොක බැල්මින් සයිනොක බැල්මින් අපිට අවශ්‍යයි අපේ ඇතුරුදුරාණු නිෂ්පාදනයට එකන් හිමොගලොබින් හොඳින් ශරිරය තුළ මේ ඔක්සිජන් පරිහණය වන්න අප අපේ හිස්කබලට හරි මේ මමගලන්ඩ කලින් ඇඳල පෙන්ුවනේ ොරම හිස්කබලට ඒ අවශ්‍ය ඔක්සිජන් හොඳ සැපයුක් පවත්වාගෙන අපිට සයිනක බැල්මින් අවශ්‍ය මමුකද ඒකෙන් තමයි අප රතුරු දුරාණු නිෂ්පානයක් උත්තයජනය කරනොමේ බටවල් කියන විටමින් එක හරිද ඉටපසබෆ පැන්ට තොනික් ඇසිබෆුත් අනිවාරෙන්ම අපිට ආර මගින් ලබාගන්න ඕනේ තොඩ ටමින් බ බහුලාහාර මගොලන්ට සඳහන් කරලා තියෙනවා මගේ වැඩ සටහන් වලින් එනිසා ඒවා අනිවාරයෙන්ම විශේෂම ලෝලු වර්ග හරිද කොල්ල පැති ලෝළු වර්ග පලාවර්ග මේේදේවරෝගලන්ගේ ආහාර වලයටට අනිවාර්රෙන්ම එකතු කරගත යුතුමයි හරිද ඉට පසේ ඔමගත්්‍ර DHචච ඒ වගේ එල්ල වගේ මේ පැටිය ඇසිත් බහුල මාළුවර්ග නිරම ඔගොල්න්ගේ ආහාර වෙලට එකතුරගන්න ඒවගේ විටමින්ස එකැන්නේ නාරම් ලෙමන් දෙහි අරිද මේ වගේ පාන පොගොල්ලන්ගේ ආහාරවෙලට එකතු කරගන්න එ මංඒම මංකිවවා ගොල්ලන්ට කලින් වැඩසටහනිදි මකිව සාමානයෙන් කාන්තාවන්ගේ මේ ඇන්ඩුජනෙක් ඇලෝපේශයාවලට එක හේතුවක් තමයි ඊස්ත්‍රජන් ප්‍රමාණය අවුදු හතලින් පස්සෙ ක්‍රමක්්‍රමෙන් අඩුවවෙලා යන කියැන මෙෙන පෝස එකත් එක්ම මේ ස්ත්‍රජන් හොමෝණය ප්‍රදුරේ තුළ අඩුවෙනකොට මේකත් මේ ඇලෝපේසිය අත්වගන හිසකෙස් කැලවී යන්න එක හේතුක් හරි ඒ නිසා තමයි සාන්‍යයෙන් ගර්බනය අවදේදදි කෙ ැල වෙන්න ප්‍රධානම හේතුවත් තමයි මේ ස්ත්‍රජන් හෝණය රුදුරේ තුළල ඉතාමත් අඩු අගේක තමයි ගර්බනය වදය තුළ පවතින්නේ හරිද හරි තොට මේක අපිට ලබාගන්න පුළුවන් නස්ත්‍රජන් ෆලක්සිීඩ් බලින් හරිද ක් සම්බන්ධමම ඉස්සරහට වැඩ සටහ කරන්න වෙනම ෆලෙක්සිඩ ඔල් තියවා රම ෆලක්සින් ඔයිල් පච කරන්නපුුවන් හිස්කබලට ඔුලන්ට ඒ ත් මේ ක්සින් සපල අයක රුදිර සැපවම් පෝෂක සැපවුම හොඳින් පවත්වාගෙනයන්න පුළුවන් හරිද හරි එනම්මං හිතනාවගොල්ලන්ට මේ පෝෂ පදාර්ථවල වැදගත්කම අවබෝධ කරගන්නද ඇති කියලා ඒළට බලමු අපි මොකක්ද දෙවනිියට වැදගත්වෙන කරනාව